හුඟක් දෙනා හිටියේ මගේ හිතේ මේ බලාත්කාර කියන්නේ කියලා බොහොම බලාත්කාර විදියට කිව්ව. ඒවා ගණන් නොගෙන අපි කියපු දේ පිළිගෙන මේවා අඩු වශයෙන් තාවකාලික වශයෙන් කල් දැමීම ගැන අපි ප්‍රසක්න වෙනවා. ඒත් ඒ වගේම එකක් කියන්න දෙනවා මේවා තාවකාලිකව කල් දාන්න නෙමෙයි මේවා සදාකාලිකවම කල් දාන්න ඕන. මොකද මේ පාරා සභා කියන සුදුවැල්ලිය කිසිම වැඩක් ඇති කෙනෙක් නෙමෙයි. අනිත් එක මේවා පහුගිය කාලයේ තුළ ඉබේම මරණයට පත් වෙලා තියෙනවා. ඒ මරණයට පත් වෙයි මියගිය ප්‍රාණකාරය අයම කුද්දල ගන්න කිසිම හේතුවක් අපි දකින්නේ නැහැ. අනිත් එක මේ පළාත් සභාව වලින් කිසිම දෙයක් සිදු වෙලා තිබෙනවද? ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න වෙලා තියෙනවා. ගම්වලට ගිහලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහන්න. හරියට පළාත් සභා ක්‍රියාත්මක වුණා නම් ඒවයින් තමයි ඒ ප්‍රශ්න විසඳෙන්නේ. ඒකෙම පේනවා සම්පූර්ණයෙන්ම වැඩක් නැති ආයතනයක්ම මේ පළාත් සභා. අනිත් එක මේ පළාත් සභා අපිට වුණාට හදපු දෙයක් නෙවෙයි. කොටින්ම කියනවා නම් මේ පළාත් සභා ඕනේ වුණේ අපිට නෙවෙයි ඉන්දියාවටයි උතුරේ ඉන්න දෙමළ ජාතිවාදීන්ටයි මේ රටේ ඉන්න එන්ජිඕ නඩේටයි. එහෙම නැතුව වෙන කිසි කෙනෙකුට වුණාවක් උනේ නැහැ. ඉන්දියාව තමයි තාම දිගින් දිගටම මේක මගේ හිතේ ඇත්ත වශයෙන් ඉන්දියාව නෙවෙයි ඉන්දියාව පිටුපස්සෙන් ඉන්න ඇමරිකාවට තමයි මගේ හිතේ මේක කුටුම වැඩි වුණේ. මොකද රට බෙදන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ පළාත් සභා. එම නිසා අපි බලකර සිටිනවා මේ පළාත් සභා තාවකාලික නෙවෙයි සදාකාලිකව කල්දාන්නේ කියලා. අනිත් එක යම් කිසි විදිහකින් මම අපි කියන්න කැමති ආණ්ඩුවට යම් කිසි විදිහකින් මේ පළාත් සභා පැවැත්වුවොත් මේ වෙලාවේ ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ පිරිහීමට හේතු වෙන්න පුළුවන්. අනිත් එක මේ වෙලාවේ පත් කරපු ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාවක් හදන්න පත් කරපු ඒ සභාවත් ඒ කොමිටියත් කියලා තියෙනවා මේ වෙලාවේ පළාත් සභා තියන්න එපයි කියලා. පළාත් සභා තියෙනවා නම් අලුත් ව්‍යවස්ථාවෙන් පස්සේ තියන්නේ කියලා. එම නිසා මගේ හිතේ කිසිම හේතුවක් නැහැ ආණ්ඩුවට මේ අලුත් ව්‍යවස්ථාව එනකන් මේ පළාත් සභා තියන්න. කිසිම තේරුමක් නැති දෙයක්. පළාත් සභා තියෙනවා නම් තියන්න ඕනාවක් නැහැ අලුත් ව්‍යවස්ථාවට අනුවත්. එසේ නමුත් ඕන නම් එහෙම එකක් තියන්න අලුත් ව්‍යවස්ථාවෙන් පස්සේ ඒක කරන්න ඕන. දැන් කිසිම හේතුවක් නැහැ පළාත් සභා තිබෙන්න. අනිත් එක මේ වෙලාවට පළාත් සභා තිබුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා. මොකද ව්‍යවස්ථාවෙන් අපි බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි සම්පූර්ණයෙන්ම මේ 13 වෙනි සංශෝධනය අස්කල දෙමින්ද. Breaking.lk.